ජපානයේ නගෝයා නගරයේ පිහිටි සංක්‍රමණිකයන් රඳවා තබා ගැනීමේ මධ්‍යස්ථානයක සිටි ශ්‍රී ලාංකික තරුණියක මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට එරට අධිකරණ ඇමතිවරිය උපදෙස් දී තිබෙනවා. 33වරුදි රත්නායක ලියනගේ විශ්මා සඳමාලි නැමැති එම තරුණිය නගෝයා නගරයේ ඇති ප්‍රාදේශීය ආගමන සේවා කාර්යාංශයේ සංක්‍රමණිකයන් රඳවා තබා ගැනීමේ මධ්‍යස්ථානයක හුදකලා කාමරයක රඳවා සිට ඇති අතර මාර්තු 6 වන සෙනසුරාදා එහි රැඳවියන් පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේදී ප්‍රතිචාර නොදැක්වීම සහ සිහිසුන්ව සිටීම හේතුවෙන් අදාළ තරුණිය රෝහල්ගත කිරීමට එම මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය කටයුතු කර තිබෙනවා. එහිදී රෝහල් බලධාරීන් තහවුරු කර ඇත්තේ එම තරුණිය මියගොස් ඇති බවයි. මෙම තරුණියගේ සෞඛ්‍ය තත්ත්වය දුර්වල බවට පැමිණිලි කර ඇති බවත් එම ස්ථානයේ සහයින් පිටත වෛද්‍යවරුන් විසින් ඇය පරීක්ෂා කර ඇති බවත් එරට අධිකරණ අමාත්‍ය කමිකාවා යෝකෝ සඳහන් කළ බව NHK පුවත් සේවය සඳහන් කරනවා. එමෙන්ම එරට ද අසාහි ශිම්බුන් පුවත්පතෙහි වෙබ් අඩවි වාර්තා කර ඇත්තේ අදාළ තරුණිය තමන් තාවකාලික නිදහස් කරන ලෙසත් ආහාර ලබා ගැනීමට දැඩි අවශ්‍යතාවයක් ඇති බව සඳහන් කරමින් ලිපි සහ සටහන් ලියා ඇති බවයි. අනතුරුව ඇය අසාමාන්‍ය ලෙස දුර්වල තත්ත්වයකට පත්වී මියගොස් ඇති බව එම වෙබ් අඩවිය වාර්තා කරනවා. මට දැන් ඇත්තටම කන්න ඕනේ. ඇය මේ බව සටහන් කර ඇත්තේ ඇය රඳවා සිටි සංක්‍රමණිකයන් රඳවා තබා ගැනීමේ මධ්‍යස්ථානයේදී. මේ අතර ජපානයේ පුවත්පත්වල දැක්වෙන්නේ ඇය ගලනාලය ආශ්‍රිතව රෝගී තත්ත්වයක් හේතුවෙන් ආහාර ගැනීමේ අපහසුතාවයක් පැවති බවයි. ඒ හේතුවෙන් ඇය දීර්ඝ කාලයක් ආහාරගෙන නොමැති බව ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේද තහවුරු කළා. වීසා කාලයේ ඉක්මවා ගිය විදේශිකයන් මෙම ස්ථානයේ වාසය රඳවා තැබීමට ජපාන් ජපානයේ සිටින විදේශිකයන්ට සහාය දක්වන කණ්ඩායම උපුටා දක්වමින් එම පුවත්පත සඳහන් කරන්නේ රඳවා සිටියේදී මුහුණ දුන් අධික ආතතිය හා සෞඛ්‍ය තත්ත්වයේ පිරිහීම හේතුවෙන් එම තරුණියට ආහාර ගැනීමට හා ඇවිදීමට නොහැකි වී ඇති බවයි. එමෙන්ම එම තරුණියගේ සෞඛ්‍ය තත්ත්වය ඉතා දරුණු අතර හැරී තිබුණු බව තම සමාජිකයන් එහි යන විට ඇය වමනය කිරීම සඳහා බාල්දියක් ළඟ තබාගෙන සිටි බව ස්ටාර්ට් කණ්ඩායම පැවසූ බව ද ආසහි ශිම්බුන් පුවත්පතෙහි වෙබ් අඩවියේ වාර්තා කරනවා. තවද ආගමන විගමන බලධාරීන් වෙත දෙසැම්බර් මාසයේදී ඉදිරිපත් කරන ලද ලියවිල්ලක පිටපතක සඳහන් වී ඇත්තේ එම නිලධාරීන් ඇය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් තාවකාලිකව නිදහස් කරන ලෙස ඇය ඉල්ලා සිටින බවයි. මට රෝහලකට ගිහින් ප්‍රතිකාර ගන්න ඕනේ. නමුත් ආගමන බලධාරීන් මාව රැගෙන යන්නේ නැහැ යයි ඇය එම ලියවිල්ලේ සටහන් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් ටෝකියෝහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් විමසීමක් කළ අතර එහිදී එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන රොෂාන් ගමගේ මහතා සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදු තානාපති කාර්යාලයත් මෙරට විදේශ කටයුතු අමාත්‍යංශයත් ලිඛිතව ඉල්ලීමක් කර ඇති බවයි. ගම්පහ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචි අදාළ තරුණිය 2017 වසරේ ශිෂ්‍ය වීසා මත ජපානයට ගොස් ඇති අතර වීසා කලිකුත් වී තිබියදී රට තුල රැඳී සිටීම හේතුවෙන් 2020 වසරේ අගෝස්තු මස ඇය එරට ආගමන විගමන නිලධාරීන් භාරයටගෙන මෙලෙස රඳවා තබා ඇති බව ගමගේ මහතා සඳහන් කළා. එමෙන්ම තානාපතිවරයාගේ උපදෙස් මත තමන් පෞද්ගලිකව නගෝයා වෙත ගිය බවත් තරුණිය රඳවා සිටි ස්ථානය ප්‍රතිකාර ලබා දුන් වෛද්‍යවරුන් සහ පොලිස් නිලධාරීන්ද හමු වූ බවත් ඔහු කියා සිටියා. කෙසේ වෙතත් මරණය සිදු වූ ආකාරය පිළිබඳ නිශ්චිත තොරතුරක් අනාවරණය නොවූ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ජපාන අධිකරණ අමාත්‍යවරිය විසින් පත්කරන ලද කමිටුවක් ටෝකියෝ සිට නගෝයා යවා ඇති බවත් ප්‍රදේශයේ බාර වෛද්‍ය බලධාරීන් වෙනම පරීක්ෂණයක් සිදු කරන බවත් ගමගේ මහතා සඳහන් කළා. එමෙන්ම එතුමා සඳහන් කළේ මේ බරපතල සිද්ධියක් ලෙස ජපාන අධිකරණ අමාත්‍යංශය සලකන බවයි. තරුණියගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවතුළු අනෙකුත් වාර්තා මෙතෙක් නොලැබී ඇති බවත් ඇයට අසාධාරණයක් හෝ නොසැලකිලිමත්කමක් සිදු වී ඇතිද යන පිළිබඳව විමර්ශනයක් කරන ලෙස තානාපති කාර්යාලය බලධාරීන්ගෙන් දැඩි ඉල්ලීමක් කළ බව තානාපති කාර්යාලයේ නිලධාරීවරයා සඳහන් කළා. ඇයගේ රෝගී තත්ත්වයේ හේතුවෙන් ශ්‍රී ලංකාවට එවීමට උත්සාහ කළද ඇය සත්‍යව ප්‍රමාණවත් මුදල් නොතිබීම හා කොරෝනා වසංගත තත්ත්වයේ හේතුවෙන් ව්‍යර්ථ වූ බවද ඔහු පැවසුවා. මේ අතර මෙම සිදුවීම පිළිබඳව ජපානයේ බොහෝ පුවත්පත් වාර්තා පළ කර තිබෙනවා.